ජාතික ජන බලවේගයේ අලුත් ආණ්ඩුව අලුත් කැබිනට් මණ්ඩලය හදපු හැටි. UMP ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරේ පිප්ප කැට් ගහපු රවීට වෙන්න යන දේ. රමේෂ්වත් යටකරන් උඩට ආපු කවුද මේ චානක? වාර්තාගත මහමැතිවරණයේ ජයග්‍රහණයෙන් පස්සේ YouTube නැරඹුම් වාර වාර්තා තිබූ කනින් කොනින් ඇසුණු කතා අපි අදත් පටන් ගන්න මේ විදිහට ලෑස්ති. කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා. අපි මුලින්ම අවධානය යොමු කරන්නේ කැබිනට් මණ්ඩලයේ විදිහවට. කැබිනට් මණ්ඩලයේ මේ පාර ජනාධිපතිවරයාත් එක්ක 22 දිනකට සීමා වුණා. ඒ ගැන ගොඩක් දෙනෙක් කතා කරනවා. මොකද මෙච්චර කාලෙ තිබ්බේ මෙන්න මෙච්චර වගේ කැබිනට්නේ. හැබැයි මේ කැබිනට් එක දැන් මෙන්න මෙච්චර වෙලා තියෙනවා. ඒ හින්දා ඒ සම්බන්ධනුත් කතා කරනවා සහ කැබිනට් එකට පත් වෙච්ච පුද්ගලයන්ගේ සුදුසුකම් සම්බන්ධයෙන් සහ ඔවුන්ට ලැබිච්ච අමාත්‍යාංශ සම්බන්ධයෙන් අමාත්‍යාංශ බෙදීම සම්බන්ධිනුත් මේ වෙද්දි සෑහෙන කතා බහක් මතු වෙලා තියෙනවා. අපි ගත්තොත් කැබිනට් මණ්ඩලයේ 22 දෙනාගෙන් 7 දෙනෙක් ආවේ ජාතික ලැයිස්තුවෙන්. අපි දැන් බලමු දිස්ත්‍රික්ක මට්ටමින් කොහොමද මේ ඇමතිවරු බෙදී ගියේ කියලා. කොළඹ දිස්ත්‍රික්කයට ඇමතිවරු දෙන්නෙක් ආවා. එතකොට ගම්පහ දිස්ත්‍රික්කයට ඇමතිවරු 3 දෙනයි. කළුතර මහනුවර අනුරාධපුරයේ බදුල්ල කුරුණෑගල රත්නපුරයේ වගේම කෑගල්ලෙනුත් එක මන්ත්‍රීවරයෙකු බගින් කැබිනට් මණ්ඩලයේ දැන් නියෝජනය කරනවා. හැබැයි ගාල්ල නුවරඑළිය මාතලේ හම්බන්තොට යාපනය වන්නි මඩකලපුව වගේම දිගමඩුල්ල ත්‍රිකුණාමලයේ මොන්රාගල වගේම පොළොන්නරුව දිස්ත්‍රික්ක නියෝජනය කරනුත් කිසිම කැබිනට් ඇමතිවරයෙකු පත් වෙලා නැහැ. සාමාන්‍යයෙන් අපි ඒක කිව්වේ මීට කලින් පත් වෙච්ච ඇමති මණ්ඩල දිහා බලද්දී එක් එක් දිස්ත්‍රික්කවලට ඇමති ධූර බෙදී ගියානේ. අන්න ඒ විදිහට හිතලා තමයි මේ පාරත් මේ දිස්ත්‍රික්ක නියෝජනය කරන්න ඇමතිවරු ඉන්නවා, මේ දිස්ත්‍රික්කවලට ඇමතිවරු නැහැ කියලා අපි සඳහන් කළේ. ඒ වගේම දැන් ඔබ හොඳාකාරම දන්නවා නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීම 21 වෙනිදා. ඒ කියන්නේ හෙට සිද්ධ වීමට නියමිතව තියෙනවා. අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීම ඊයේ පස්වරුවේ සිද්ධ වුණා. ඔබට අමාත්‍යංශ ලේකම්වරුන්ගේ සම්පූර්ණ වාර්තාවක් බලන්න පුළුවන් net news අපේ YouTube නාලිකාවට ගිහිල්ලා මේ කණින් කොණින් ඇසුණු කතා වැඩසටහන නැරඹුවට පස්සේ. දැන් ජාතික ජන බලවේගය නම් Tamanට පත් වෙච්ච මන්ත්‍රීවරු ටික හරි ජාතික ලැයිස්තුව හදලා ඉවර කරගත්තා. ඒ කට්ටිය කැබිනට් මණ්ඩලයට පත් කරගත්තා, අමාත්‍යංශ බෙදලා දුන්නා, අමාත්‍යංශවල ලේකම්වරු පත් කරගත්තා. එතකොට නියෝජ්‍ය මාතෘ පත්වීම සිද්ධ වෙනවා හෙට දවසේ. මේ ඔක්කොම ටික ජාතික ජන බලවේගයේ කිසිම ප්‍රශ්නයක් නැතුව මේ වෙද්දි කරගෙන යනවා. හැබැයි මැතිවරණයෙන් පරාජයට පත් වෙච්ච විපක්ෂයේ කණ්ඩායම් දැන් ලොකු අරමුදයකට පත් වෙලා තියෙනවා. ඒ වෙන දෙයක් හින්දා නෙමෙයි, Tamanට හම්බෙච්ච ජනතාවගේ මනාපයෙන් හම්බෙච්ච ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට කවුද පත් කරන්න කියන එක පිළිබඳව දැන් අලුත් අරමුදයක් මතුවෙලා. අපි මුලින්ම යන් සිලින්ඩරේට. දැන් සිලින්ඩරේට හම්බුණා ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධූර දෙකක්. මේකෙන් එකක් සාගල් රත්නායකට දෙන්න ඕනේ කියලා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාට අදහසක් පහළ වෙලා තිබිලා තියෙනවා. ඒ වගේම තමයි තලතාතු කෝරලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියත් මේ සඳහා සුදුසුයි කියලා කට්ටිය කතා වෙලා තිබෙනවා එක්සත් ජාතික පක්ෂ පැත්තෙන්. ඒ වගේම රමේෂ් පතිරණ, ඒ වගේම ෆයිස මුස්තපා, නිමල් ලන්සා වගේ අයත් ඒ අයගෙන අනුත් මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් සඳහා යෝජනා වෙලා තියෙනවා. ඒ වගේම දිනේෂ් ගුණවර්ධන හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නමත් මේ කසුකුසු ඇතුළට ඇවිල්ලා තියෙනවා. මොකද තියෙන්නේ මන්ත්‍රී ධූර දෙකයිනේ, මන්ත්‍රීවරු ගොඩාක් ඉන්නවා. මේ අතරින් මේ මන්ත්‍රී ධූර දෙකට කාවද පත් කරන්න කියලා මූලික වශයෙන් සාකච්ඡා කර කර ඉන්නේදී එකපාරටම රවි කරුණානායකගේ නම ආවා මන්ත්‍රීවරයෙක් හැටියට. ආව විතරක් නෙමෙයි, මැතිවරණ කොමිසමටත් ඒ නම ගිහිල්ලා ගැසට් වුණා. දැන් මන්ත්‍රී ධූර දෙකෙන් එකක් ඉවරයි. රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සමීපතමේ තමයි මේ පක්ෂයේ ලේකම්වරිය හැටියට කටයුතු කරන්නේ. මේ ලේකම්වරිය තමයි රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ දැන් වර්තමානයේ ඔහුගේ නම යෝජනා කරලා මැතිවරණ කොමිසමට ගැසට් මගින් යොමු කරන්න. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ කවුරුවත් දැනගෙන හිටියේ නැහැ. අඩුමතරමෙන් රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාවත් දැනගෙන ඉඳලා නැහැ කියලා තමයි දැන් අපිට තොරතුරු වාර්තා වන්නේ. සිලින්ඩරේ කට්ටිය එකතු වෙලා ඊයේ විශේෂ සාකච්ඡාවක් තිබ්බා. මේකෙදිත් රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාව තනි කරගෙන හැමෝම මේ සම්බන්ධයෙන් දොස් කියලා තියෙනවා. ඒ අතරට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාත් ඇතුළත් වෙලා තියෙනවා. ඔහුත් මේ ඔහු කරපු වැඩේ සම්බන්ධයෙන් දෝෂාරෝපණය කරලා තියෙනවා. ඒ වගේම දැන් අපිට වාර්තා වෙන විදිහට රවි කරුණානායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ විදිහට විනය ක්‍රියාමාර්ගය ගැනීමටත් නියමිතව තියෙනවා. ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද දිනේදී ගැනීම නියමිතව තියෙනවා කියලා තමයි දැන් අපිට වාර්තා වෙන්නේ. දැන් කොහොම හරි එක්සත් ජාතික පක්ෂයට හිමි වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවි කරුණානායක පත් වුණානේ. මේ සම්බන්ධයෙන් දැන් ඉතින් කරන්න දෙයක් නැහැනේ. මේ හින්දා ඉතින් කට්ටිය කතා වෙලා තියෙනවා පක්ෂෙත් එතුමගේ, එතකොට ලේකම්වරියත් එතුමගේ. ඉතින් මොනවදනේ කරන්න බැරි කියලා.
පස්සේ කණින් කොණින් ඇසුණු කතා අපිට වාර්තා වෙන විදිහට මේ ජාතික ලැයිස්තුවෙන් හම්බෙච්ච മന്ത്രി ධූරයේ පිට පොකට් ගහපු රවි කරුණානායකගේ නම එතෙන්ට දාපු මේ ලේකම්වරිය රෝහල්ගත වෙලා දින්නවලු දැන් ඔන්න බලන්නකෝ වෙච්ච වැඩේ ඊයේ දවසේ තිබිච්ච සාකච්ඡාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් මේ වෙද්දි තොරතුරු දන්නවනේ කාන්තින විජේසේකර හිටපු අමාත්‍යවරයාගේ නම දැන් කරලයට ඇවිල්ලා තියෙනවා අනිත් සියලු නම් යට යද්දි ඔහුව පත් කරමු කියන තැනට ඒ කියන්නේ එක മന്ത്രി ධූරයේ රවි කරුණානායක අනිත් മന്ത്രി ධූරයේ සඳහා කංචන විජේසේකර ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ළඟදීම ප්‍රකාශයට පත් වේවි විශේෂයෙන්ම පාර්ලිමේන්තුව ආරම්භ වීමට කලින් කංචන විජේසේකරගේ නම බොහෝ දුරට ඊළඟ ජාතික ලැයිස්තු മന്ത്രി ධූරයේ සඳහා සිලින්ඩරේ පත්වීමට නියමිතව තියෙනවා කියලා තමයි දැන් නිල වශයෙන් අපිට වාර්තා වෙමින් තියෙන්නේ ඒ සම්බන්ධයෙන් තහවුරු කිරීම ලද සැනින් අපි net news හරහා ඔබට ඒ සම්බන්ධයෙන් තොරතුරු කියන්නත් බලාපොරොත්තු වෙනවා දැන් අනිත් අර්බුදය ඇවිල්ලා තියෙන්නේ සමගි ජන බලවේගයේ සමහර තැන්වල නම් කියනවා ජාතික ලැයිස්තු മന്ത്രി ධූර පහින්ද සමගි ජන බලවේගයේ සමගියත් බිඳ වැටලා කියලා. ඒ කියන්නේ එක එක අය යෝජනා කරනවලු දැන් මෙන්න මේ മന്ത്രി ධූර සඳහා මෙන්න මේ අයව පත් කරන්න ඕන කියලා. කොහොම හරි සමගි ජන බලවේගයට හම්බෙච්ච ජාතික ලැයිස්තු മന്ത്രി ධූර අතරින් එකක් අනිවාර්යෙන් පක්ෂ මහලේකම් රජ්‍යත් මද්දුම් බණ්ඩාරට හිමිවීමට නියමිතව තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම මේ නම් අතර සුජීව සේනසිංහගේ නමක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒ වගේම මනෝ ගණේෂන්ගේ නමක් තියෙනවා කියලා තමයි දැන් අපිට වාර්තා වෙන්නේ. මේට අමතරව තවත් සුළු පක්ෂ නියෝජනය කරමින් දෙන්නෙකුටත් සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු മന്ത്രി ධූර ලබා දීමට නියමිතව තියෙනවා කියලා දැන් වාර්තා වෙනවා. කොහොම හරි පාර්ලිමේන්තුව පටන් ගන්න කලින් මේ ප්‍රශ්නේ විසඳුනොත් සමගි ජන බලවේගයෙන් පාර්ලිමේන්තුවට යන ඔක්කොම ටික කවුද කියලා අපිට දැනගන්නත් පුළුවන් වෙයි. ගාල්ලෙන් පාර්ලිමේන්තුවට එනවනේ අලුත් මූණක් ඒන්නේ පොහොට්ටුවෙන්. ඔහු තමයි චානක සම්පත් මාදුගොඩ. ඔහු බිම්මට්ටමෙන් බොහොම ජනප්‍රිය කෙනෙක් කියලා සිලින්ඩරේ පැත්තේ නියෝජනය කරන හිටපු අමාත්‍ය රමේෂ් පතිරණට කට්ටිය කියලා තියෙනවා. ඔහු මේ ඉහළට එනවා ජනප්‍රියයි. ඔහුත් එක්ක ඔහු කරන වැඩ ගැන පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න කියලා. හැබැයි රමේෂ් පතිරණ හිටපු අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් ගණන් ගත්තේ නැහැ. අන්තිමට උනේ අලුත් මූණක් වෙච්ච චානක පාර්ලිමේන්තුවට එද්දි රමේෂ් පතිරණට Taman දරපු පාර්ලිමේන්තු අසුන අහිමි වෙලා ගියේ එක. මේ විදිහට ගියොත් නම් නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඉස්සරහටම එනවා. මෙහෙම කතා වෙලා තියෙන්නේ සිලින්ඩරේ කට්ටිය. බලන්නකෝ රනිල්ගේ ගේම් වගේද මහින්දගේ ගේම්. අදටත් නාමල් රාජපක්ෂ පිටිපස්සෙන් ඉන්නේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයන් අහලා තමයි නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රැස්වීම පවා තියන්නේ. ඒ හින්දා නාමල් රාජපක්ෂගේ ගමන පිටිපස්සෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ඉන්නවා කියන්නේ අනිවාර්යයෙන්ම නාමල් ඉස්සරහට එන එක නම් නවත්තන්න බෑ කියලා සිලින්ඩරේ කට්ටියම කතා වුණා කියලා තමයි දැන් වාර්තා වෙන්නේ. සාමාන්‍යයෙන් මෙච්චර කාල පහුගිය දවස් දෙකේම කැබිනට් මණ්ඩල රැස්වීම තිබ්බේ අඟහරුවාද දවසේ. ඒ කියන්නේ ඊයේ දවසේ කැබිනට් මණ්ඩලයේ අලුත් ආණ්ඩුවේ අලුත් කැබිනට් මණ්ඩලය රැස්විලා තියෙනවා. හැබැයි කිසිදු කැබිනට් මණ්ඩල තීරණයක් අරගෙන නැහැ. වර්තමාන ආණ්ඩුව ඉස්සරහට අරගෙන යන්න ඕන කොහොමද කියන එක සම්බන්ධයෙන් තමයි මේ කැබිනට් මණ්ඩලයේදී කතා වෙලා තියෙන්නේ. ඒ කියන්නේ කැබිනට් මණ්ඩල සාකච්ඡාවෙන් පස්සේ අද දවසේදී තියෙන කැබිනට් මාධ්‍ය හමුවත් තියෙන්නේ නැහැ කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. දේශපාලන වේදිකාවේ තිරේ පිටපස කතා දැන් ගොඩක් අලුත් නැවුම් එසියලු කතා එක අපි හම්බ වෙනවා ලබන සිකුරාදාත්. කනින් කොනින් ඇසුණු කතා.